ඒ කියන්නේ ඔබ ඔබ ඇහුම්කන් දෙන්නේ පක්ෂයේ සමාජිකයන්ටද මුලින් නැත්නම් පොදු සමාජයටද මුලින්? අපි සමාජයත් එක්ක දේශපාලන කරන නිසා සමාජයට ඇහුම්කන් දෙනවා. හැබැයි සමාජයට ඇහුම්කන් දෙනවා කියලා කියන්නේ මේ සමාජ මොකක්ද ගුවන් අපි කරනවා කියන එක නෙවෙයි. මම කිව්වේ ඒ වෙලාවේ මේ ඒ හැමතැනින්ම මෙහෙම එකක් තිබ්බා. ඒ අතර සෝමන් සෞදරයත් කිව්වා මේක වෙනස් කරන්න ඕනයි කියලා. ඉතින් පක්ෂයත් එක්කට කැමති වුණා. ඒ නිසා අපි ගෞරවත් කැමති වෙලා අපි ගෞරව යෝජනා කරලා අමෝ සෞදරයා නායකට ගෙනාවා. ඉතින් මම හිතන්නේ ඔබට මතක නම් ඒ පක්ෂ සමුළුවේදී අමෝ සෞදරයාගේ නම යෝජනා කරේමත් සෝමන් සෞදරයා. ඉතින් එහෙම කරලා ගෙනාගත්තා. ඉතින් මම හිතන්නේ ගැටලුවක් තිබුණේ නැහැ කියලා. ඔබ සදාන් කළා දේශපාලන උපාය මාර්ග පිළිබඳව මේ සුදේවහ ප්‍රශ්නයත් එක්ක කොන්ත්‍රාත් ලබා ගැනීම ඩීල් සිදු කිරීම මේ දෙකත් දේශපාලන උපාය මාර්ග වලට වැටෙනවද? දැන් ඔය අපිට විරුද්ධවාදීන් හදන වචන ටිකක් නෙවෙයි කොන්ත්‍රාත් ඩීල් කියන ඒවා. නෑ මං ජයපිට නෙමෙයි අරින් ඇහිලා දෙක්කනේ. ඔව්. දේශපාලන සමාජය තුළ තිබෙන කොන්ත්‍රාත් ගත්තොත් ඩීල් උපක්‍රම නෙවෙයිනේ. ඩීල් නම් ඩීල්ම තමයි. ඒ උපක්‍රම නෙවෙයි. කොන්ත්‍රාත් උපක්‍රම නෙවෙයිනේ. ඒක කොන්ත්‍රාත් නම් කොන්ත්‍රාත්ම තමයි. ඒ නිසා කොන්ත්‍රාත් වලින් ඩීල් වලින් දේශපාලනය කරන්න බෑ. ඒක උපක්‍රම නෙවෙයි. උපක්‍රම කියන්නේ ඊට වඩා වෙනස් එකක්. ඊට වඩා ගැඹුරු එකක්. ඊට වඩා දේශපාලනික එකක්. තින් සතම ජනතා විමුක්ති මොන හේතුවක් නිසාවත් ඩීල් විශ්වාස කරන්නේ නැහැ. කොන්ත්‍රාත් විශ්වාස කරන්නේ නැහැ. අපි කාගවත් කොන්ත්‍රාත්කාරු වෙන්න කැමතිත් නැහැ. දැස්තිත් නැහැ. කාවක්වත් අපේ කොන්ත්‍රාත්කාරු කරගන්න අපට ඕන කමකුත් නැහැ. අපි සාහිතික කරගෙන අපි ඩීල් වලට යන්නේ නැහැ. ඩීල් වලට යන්නේ මොනවද දිනා ගන්නද අපිට? ඩීල් වලට ගිය හැමෝම ඩීල් වලට ගින්දින මොකටද? Taman ටමක් දිනා ගන්න. ඇමතිකමක් ගන්න, මොකක් කරි තනතුරක් ගන්න, සල්ලි ගන්න, ගියක් ගන්න, වාහනයක් ගන්න ඒවටනේ අපි මොන දරන් තින්නේ. මොකක්වත් තරන්නේ නැහැ. තින් නිසා අපිට ඩීල් නැහැ. ඉතා පැහැදිලි අපිට කොන්ත්‍රාත් නැහැ කොන්ත්‍රාත් දෙන්නෙත් නැහැ ගන්නෙත් නැහැ ඩීල් ගන්නෙත් නැහැ අපි දේශපාලනයක් කරනවා අවංකව ඔය පිළිගත්තත් නැතත් අවංකව මේ රටේ වෙනසක් ක්‍රීම අරමුණේ මම ගත්තොත් මගේ ජීවිතේ මම 1979 ඉස්සර මේ පක්ෂේ පූර්ණ කාලික 79 සිට ඔබ හොයලා බලන්න අපි කිසිවක් හම්බ කරලා නැහැ මට අපේ රටේ බින් අඟලක් නැහැ මට අයිතියට මට පුද්ගලික මගේ මට බැංකු ගිණුමක් නෑ මාස 5ක් ඉතුරු කරලා නෑ මම මුළු ජීවිත කාලෙම වෙන් කරේ මේකට කිසිම තනතුරක් අරගෙන නෑ මම ගන්න කියනෝ නෙවෙයි වලපත් දෙනු ගන්න එපා ඒකට දීපු තෑග් ගත්ත පක්ෂ කවදාවත් ප්‍රධාන ලේකම්කම වෙනස් කරන්න නෑ මට සුට්ටක් දෙන්න යෝජනා මම ගන්න විතරක් නේ මම කියන්නේ මං කිව්ව උදාහරණෙට අපි පක්ෂ කවුරුත් එහෙමයි ප්‍රධාන ලේකම්කම මට වගකීමක් බාර දුන්න පක්ෂෙන් අර අමාරු වෙලාවක 1995 ඒ වගේ මං දැරුවා දැනුත් දරන් යන මං විශ්වාස කරනවා මගේ ශක්ති බලන්න මං ඒ වගේම හරියට දැරුවා කියලා එකට හොඳම උදාහරණ තමයි අපේ පක්ෂයේ ඔය කල්ලි හදලා කඩන් යන්න උත්සාහ කරපු අවස්ථා ප්‍රධාන දෙකක් තිබා ඔබ කාලේ. ඒ දෙකේදීම පක්ෂේ බේර ගන්න, පක්ෂේ සම්පත් බේර ගන්න, පක්ෂේ නිලයිතිය බේර ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මම ඒකන මට සතුටක් තියෙනවා මගේ කාර්යය මම කරා කියලා. ඉතින් මේව හැමදාම අපි තියන් ඉන්න හදන වෙනුයි. සා අලුත් පරපුරට මේව දෙන්න ඕනකම තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. මම කියන්න ඕනකම තිබ්බේ මේ ඩීල් ගහලා දේශපාලනය කරන අය දේශපාලනය කරන්නේ තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන්. අපේ පක්ෂය අපේ පක්ෂ කවුරුවක්වත් එහෙම පුද්දලික වාසි ගන්න දේශපාලන කරලා නැහැ සුදේව. අපි එහෙම කරලා නැහැ. අපි මේ සමාජයෙන් ওই જાතිය කතා අහමින් අවලාද අහමින් ප්‍රතිරෝධයන්ට මූණ දෙමින් දුෂ්කරතා මූණ දෙමින් සමාජට ඉතා අමාරු දේශපාලන කරමින් මේක අත් නොහැර යන මොකක් සඳහාද? අපි මේ රටට ආදරේ. මේ රටේ මිනිස්සුන්ට ආදරේ. මිනිස්සු අපට ඡන්ද නඳුන්නත් මේ මිනිස්සුන්ට අපි ආදරේ අපිට ආසාවක් තියෙන අපිට හීනියක් තියෙන අපිට ඕනකමක් තියෙන මොකද්ද මේ රටේ අපේ ජනතාවට මීට වඩා යහපත් සමාජයක් හදලා කවුරුත් කිනා වෙලා ජාතික සමගිය ඇතුව හොඳට කාලෙ බිලා සන්තෝෂෙන් ජීවත් රටක් හදන්න අපිට ලොකු ආසාවක් තියෙනවා අපි විශ්වාස කරන හදන්න පුළුවන් කියලා අපේ දැනුමින් අපේ මානසින් එක හදන්න අපි කැමති ඒ වෙනුවෙන් අපි දේශපාලනයක් කරනවා ඒ දේශපාලනයට කැමති නැති උදවිය ඒ දේශපාලනයෙන් රිදෙන උදවිය අපිට නොඑක්නෙක් අවලාද ගන්න පුළුවන් මඩ ගන්න පුළුවන් නොඑක් ජාති ගන්න පුළුවන් ඉතින් අපි වගේ දේශපාලන ව්‍යාපාර කෙසේලාට යන්නේත් ඔය බාධා ක්‍රීම් මැද්දේ ඒ පන්නේ ලැබුමෙන් ඉතින් ඒ සියලු බාධා ක්‍රීම් අවලාද මඩ මර්ධන වීම සියල්ල මැද්දේ අත්දැකීම් එකතු කරමින් පන්නේ ලැබුම අපි ඉස්සරහට යමින් ඉන්නවා අපි උඩ සහති කළ කියනවා ඔය කුමන බාධා තිබ්බත් අපි අපේ දේශපාලනේ අරමුණු වෙනස් කරන්නේ නැහැ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ අපේ ගමන අපි අතරමඟ නතර කරන්නේ නැහැ මේ රටේ ජනතාවත් රටක් දිනවන ජයග්‍රහණය දක්වා යන්න අපිට ධෛර්යය තියෙනවා. ජයපේ ප්‍රධාන ලේකම්වරයා හැටියට ඔබ තවමත් හිතනවද ජයපේ වමේ පක්ෂයක් කියලා? තවමත් නෙවෙයි. 1965 සිට ජයපේ වමේ. සමහර අතිවාමාංශික කල්ලිවලට ජයපේ නිකන් දකුණු වගේ පේනවා ඇති. සමහර දක්ෂිණාසියක කල්ලිවලට ජයපේ අතිවාමාංශික වගේ පේනවා. ඒක මොකද මම කියන්නේ? අපිට එකවර
ඔය කණ්ඩායම් දෙකේ විවේචනයක් තියෙනවානේ ඔය පෙරළු ගාමික හදාගත්තු කට්ටිය කියනවා ජනතා විමුක්ති සංශෝධනවාදී වෙලා දකුණට ගිහිල්ලා කියලා ඒ අස්සෙම අර විමල් විරස මහත්තයා කට්ටිය කියනවා JVP එක මේ ජාතික අරගලය ඇත්තර දාලා වමට ගිහිල්ලා කියලා දෙකෙන් කොයිද පිළිගන්නේ ඒ දෙකෙන් පෙන්නනවා මොකක්ද නද ජනතා විමුක්තිනේ ඇත්ත වමේ ලෙස ඉන්නවා ඒ දෙකළු දෙපැත්තට ගිහින් තියෙනවා පිරිසක් අතිවමට ගිහින් තියෙනවා පිරිසක් දකුණට ගිහින් තියෙනවා අපි අපි යන හරි මගේ ඉන්නවා ඒකෙන් මං කියන අපිට කවදාකවත් කිසිම අඩුවක් වෙලා නැහැ වැරද්දක් වෙලා නැහැ කියන එක නෙමෙයි නමුත් අපි උපාය මාර්ගිකව අපි ගමන් මගේ වෙනස් වෙලා නැහැ විතන් වෙලා නැහැ අපි හරියටම වමේ ව්‍යාපාරක් ලෙස හැබැයි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච හුදකලා වෙච්ච කුඩා වමේ ව්‍යාපාරක් නෙවෙයි පොදු ජනතාවත් එක්ක දේශපාලනය කරන පොදු ජනතාවගේ එක සංවේදීකම තියෙන රටේ මතින ඕන දේශපාලනයක දිස්ස ඒකට ප්‍රතිචාර දක්වීමට කටයුතු කරන පොදු ජනතාවත් එක්ක දේශපාලන කරන වමේ ව්‍යාපාරක් ලෙස වැඩ කරමින් යනවා අවසාන ප්‍රශ්නය ඔබ නායකයන් තුන්දෙනෙක් සමග කටයුතු කරලා තිබෙනවා පැහැදිලිද ලකුණු දෙන්න කිව්වොත් කොහොමද ලකුණු දෙන්නේ මෙතන කනොත් මම ඕක ඇහුවා අපේ දේශපාලනේ ලකුණු දෙන දේශපාලනයක් නෙවෙයි. නමුත් මං ඉතා එකක් අවංක ගැනුනකම තියෙනවා කොන්දේසි විරහිතවම අපේ පක්ෂ නිර්මාණය කරපු රෝහණ විජිත සහෝදරයා. ඒ නායකත්ව පෞරුෂය විශාල එකක්. ඒක තමයි අපේ අපට තියෙන දෙවැන්තම නායකත්ව පෞරුෂය. පූර්වාදර්ශය. පූර්වාදර්ශය සහ නායකත්ව පෞරුෂය. ඒක දෙවැන්ත එකක් ඒක. ඉතින් ඒ නිසා ඒක තමයි අපේ අධ්‍යාත්මය. ඒක අපේ අංක ඒක. ලකුණු වලින් ඔබ හිතනවා නම් ඒක තමයි ලකුණු සියල්ල තියෙන එක. ඉතින් අනිත් නායක පිළිබඳව තව දෙන්නා හිටි සෝම සමසිංහ අමල්කර සහෝදරයා මං හිතන්නේ අපි ඒ වගේ තැනකට යන එක තීරුමක් නෑ ලකුණු දෙන එකට මොකද ඒ හැම කෙනාම තමන් දේශපාලන කරන වෙලාවේ මේ පක්ෂ වෙනුවෙන් යමක් කරපු උදවිය සෝම සමසිංහ සහෝදරයා දැන් පක්ෂයෙන් ඇත්තලා ගිල මොන මොන කිව්වත් එක වෙලාවක මේ පක්ෂ වෙනුවෙන් කැපකිරීම කළා මහන්සි වුණා අමල් සහෝදරයා බොහොම දක්ෂ කෙනෙක් තරුණ කෙනෙක් දක්ෂයි ගොඩක් හැකියාවන් ගොඩක් තියෙනවා ඉතින් අපි තන ඔහුට දිගු දේශපාලන ගමනක් තියෙනවා මේ පක්ෂය ඉස්සරහට ගෙන යන්න ඉතින් අනිපැතෙන් ගත්තොත් ඔබ දැනපහ අපේ පක්ෂයේ මේ තනි නායකෙක් මත පවතින පක්ෂයක් නෙවෙයි. අපි සාමූහික නායකත්වයක් තියෙන. අපි ඔක්කොම එකට එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අලුත් බලයක ඒකරාශි කරගමින් අලුත් නායකත්වයන් එකතු කරගනිමින් අපිට මේ ගමන ජයග්‍රහණ දක්වන්න පුළුවන්කම තියෙනවා කියලා. තවත් කෙටි ප්‍රශ්නයක් අහනවා. ඔබ කිව්වා තනි නායකෙක් වටා මේ එකතු වුණු පක්ෂයක් නෙමෙයි කියලා. නමුත් මෙවර ඔබ ඉදිරිපත් කරපු ජනතාව ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ගේන් ගෙට යවපු කුඩා පොත් පින්චුවේ නායකයාගේ රුව තියෙන්නේ. මොකද අපි මැතිවරණයක් කළා. ඔහු අපේක්ෂකය. ඉතින් අපි කල්පනා කරා අමු සහෝදරයා මේ මේ පාර්ලිමේන්තු තුතල කරපු දෙවන්ත කාර්යභාර නිසා ඒ ජනාධිපතිවරණය නෙමෙයි ඒක මහ මැතිවරණය අපේක්ෂක ගණනාවක් ඉදිරිපත් කළා. පැහැදිලි පැහැදිලි. එහෙම අපේක්ෂකෙම පින්තූරත් අපි පාවිච්චි කරා ඒ ප්‍රකාශන වලට. එතකොට අපි කල්පනා කරා මේ මැතිවරණයේදී අමු සහෝදරයා පාර්ලිමේන්තු කරපු සුඛාධාරයක් තිබ්බා ඒකට ප්‍රසාදයක් තිබ්බා ඒ නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනට උගුරු දාන්න ඒක තමයි එකම අවස්ථාවකට පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ අපි ගහු ප්‍රකාශන වෙන කිසිවක කෙටියෙන් මට කියන්න පක්ෂයේ මතයද නැත්නම් අනුර කුමාර දිසානායක මහතාගේ පක්ෂ අදහස ආයේ කිසිකයක් නෑ මොකද අපේ පක්ෂවල කාටවත් තනියම මුකුත් කරන්න බෑ පක්ෂ තීරණයක් ගත්තා එහෙම කරමු කියලා එහෙම කරා හැමදාම කරන්නත් නෙවෙයි ඒකේ වෙලාවේ කරන්න ගත්ත තීන්දුවක් අපට අවශ්‍ය නම් එහෙම අපි කරනවා අවශ්‍ය නම් කරගෙන ඉන්නවා ඒකෙන් අදහස් වෙන්නේ තනි කෙනෙක් කේන්ද්‍රකරණ කරන දේශපාලනයක් තියෙන පක්ෂයක් කියලා. ඉතින් අපි හිතන දේ තමයි මේ අපේ පක්ෂයේ සංස්කෘතිය අපේ පක්ෂයේ රටාව දිහා පිටින් නම් බලෝ ගොඩක් මේ ඔය සමහර අයට ගැටලු මතුවෙන පුළුවන් තේරුම් ගන්න බැරි කමක් තියෙන පුළුවන්. නමුත් අපි අවංකවම සාමූහික නායකත්වයක් එක්ක ප්‍රතිපත්ති ගෞරවකව ප්‍රතිපත්ති තියාගෙන අරමුණක් යන් අරමුණක් වලින් වැඩ කරන පක්ෂයක්. ඉතින් ඒක සදා වැඩ කරද්දී විවිධ අයගේ විවේචන එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි වට ඇහුම්කන් දෙමින් ගන්න ඕන දේවල් ටික අරමයින් බැහැර කරන දේ බැහැර කරමින් අපි අපේ ගමන යන අවශ්‍ය කරන සංයමය සහ කැපවීම අපිට තියෙනවා කියන තමයි කියන්න ඕනකම තියෙනවා. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේ දෙපත් සමගින් සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. හිතුතුනේ රැඳී සිටියට ඔබටත් ස්තුතියි. මගේ මිතුරන් දෙදෙනා සමග අප අද දවසේදී සමුගන්නවා. අපි නැවතත් ලබන සද්දා වූ හමුවන බලාපොරොත්තු වෙමින් ස්තුතියි රැඳී සිටියට.